විද්‍යාව සහ තාක්ෂණ ශාස්ත්‍රය තුළ අද පුළුල්ව අවධානයට ලක්වෙන ව්‍යාපෘති අතර අඟහරු ජනවාසකරණයට විශේෂ ස්ථානයක් ලැබී තිබෙනවා. ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙකු ස්ටීවන් හෝකින් සහ ස්පෙක්ස් එක්ස් ආයතනයේ ප්‍රධාන විදායක නිලධාරී ඊලොත් මාක්ස්ට අනුව වෙනත් ග්‍රහලෝක මිනිස් ජනවාස ඇති කිරීමෙන් අනාගතයේ දවසක පෘථුවිය මුහුණ දෙන මහා විනාශයක් හමු වෙයි. මිනිස් වර්ගයා නැෂ්ට වීමේ අවදානම මගහරවා ගත හැකි වෙනවා. පෘථුවියේ සබාදහමට වැඩියෙන්ම අහිතකර බලපෑම් මෙල්ල කරන සත්ත්වයා මිනිසා. ඒ අනුව මිනිසාගේ නැෂ්ට වීම මිනිසා විසින්ම සිදු කර ගැනීමේ අවදානමක් තිබෙනවා. මිනිසා සබාදහමට අනුකූලව ජීවත් වූවත් මෙලොවින් මඳ වී යෑමේ අවදානම පහව යන්නේ නැහැ. මීට වසර මිලියන 65කට පෙර ඩයිනෝසරයන් මඳ වෑමට හේතු වුණායයි සැලකෙන රහක ගැටුම වැනි ස්වභාවික ආපදාවකට මිනිසා ඉදිරියේදී මුණ නොදේවි කියලා කාටවත් කියන්න බෑ. මේ නිසා අඟහරු ජනවාසකරණය මානව අවශ්‍යතාවයක් බවට පත්වීමේ ඉඩක් දැන් නිර්මාණය වී තිබෙනවා. නමුත් අඟහරු ජනවාසකරණය ආශ්‍රය කරගෙන පැන නැගුණු තවත් විද්‍යාත්මක මතයක් තිබෙනවා. අඟහරුගේ පරිසරය නිසා අලුත් මිනිස් විශේෂයක් බිහිවීමට ඇති හැකියාවක් එවැනි මතයක්. මිනිසුන් අඟහරු මත ඉදිකල ජනවාසවල පදිංචි වීමෙන් පසු දිගුකාලීන හුදෙකලා වීමකට ලක් වෙනවා. පෘථුවියට වඩා දුර්වල ගුරුත්වයක් සහ සූර්යාලෝකයක් මෙන්ම පෘථුවියට වඩා ප්‍රබල ජීවීන්ගේ විකෘති වලට හේතු වන විකිරණ සහිත පරිසරයක් තමයි අඟහරු තුල පවතින්නේ. මේ පාරිසරික තත්ත්වයන් යටතේ ජීවත් වන අනාගත අඟහරු වාසී මිනිසුන්ගේ සිරුරු යම් වෙනස්කමකට ලක්විය හැකි බව විද්‍යාඥයින් සැකපල කරනවා. ඒ අනුව කාලයත් සමග ඔවුන් අලුත් මිනිස් විශේෂයක් දක්වා පරිණාමය වීමේ හැකියාවක් පවතිනවා. පෘථුවියේ හුදෙකලා දූපත්වල ජීවත් වන සතුන් සහ ශාකවල විශේෂ ලක්ෂණ දැක ගන්න අපට පුළුවන්. ජීවීන් ප්‍රජනනය අතින් එම දූපත්වල හුදෙකලා වන නිසා තමයි ඔවුන්ගෙන් අලුත් විශේෂ පරිණාමය වනු පැහැදිලිව පෙනෙන්නට තිබෙන්නේ. එය වසර දහස් ගණනක් ගතවන ක්‍රියාවලියක් වන නමුත් අඟහරු මතදී ජාන විකෘති ඇතිවීමට ඇති ඉහළ හැකියාව සහ පෘථුවියට සාපේක්ෂව අඟහරුගේ පවතින කියුණු වෙනස නිසා අලුත් මිනිස් විශේෂයක් ඇතිවීමේ ක්‍රියාවලිය වේගවත් වනු ඇතැයි අනුමාන කරනවා. කෙසේ නමුත් අඟහරු මත අලුත් මිනිස් විශේෂයක් ඇතිවීමේ ඉඩකඩ විවාදයට තුඩු දුන් කාරණාව. එම මතයට එකඟව මෙන්ම එකඟ නොවන ලෙසත් කරුණු දක්වන්න විද්වතුන් සිටිනවා. මිනිසුන්ට පෘථුවියේ මෙන් සාමාන්‍ය පරිදි අඟහරු මත ජීවත් වෙන්න බෑ. ඒ නිසා ජීවයට අවශ්‍ය සාධක කැටියු කෘතීම පරිසර අඟහරු තුල ඇති කරන්නට සිදු වෙනවා. නමුත් මේ කෘතීම පරිසරය පෘථුවියට හැම අතින්ම සමාන ලෙස සැකසීම කොතරම් දුරට ප්‍රායෝගිකද යන්න ගැටලුවක් වෙනවා. අඟහරුගේ ස්වභාවික පරිසරය මිනිසාට සුදුසු අන්දමින් සැකසීම ගැනත් මේ වන විට විද්‍යාඥයින් සලකා බලනවා. උදාහරණයක් ලෙස මෑතකදී අඟහරු මත ගොඩබට පර්සිවියරන්ස් රෝවරය අඟහරුගේ වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් වලින් යම් ප්‍රමාණයක් ඔක්සිජන් වලට පරිවර්තනය කිරීමට සමත් වුණා. මේ කෘතීම පරිසරයත් ඔවුන්ගේ ශාරීරික වෙනස්කම් වලට බලපාන්න පුළුවන්. කෙසේ නමුත් අලුත් මිනිස් විශේෂයක් බිහි වුණත් නොවුණත් පෘථුවියේ මිනිසාගෙන් අනාගත අඟහරු මිනිසා වෙනස් වීම වළක්වන්න බැරි වෙන්න හේතු කිහිපයක් තියෙනවා. දැනට ලැබී ඇති සාක්ෂිවලට අනුව අඟහරු ග්‍රහයා සම්පූර්ණයෙන්ම ජීවයෙන් තොර විය හැකි අතර එය ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවීන් ඇතුළු අනෙකුත් සියලු ක්ෂුද්‍ර ජීවීන් සඳහාත් පොදු වෙනවා. මෙහි ප්‍රතිඵලය වන්නේ ක්ෂුද්‍ර ජීවී ආසාදනවලට එරෙහි විය හැකි ප්‍රතිශක්තිකරණ පද්ධතියක් අනාගත අඟහරු මිනිසුන්ට අහිමි වීමයි. එවිට ක්ෂුද්‍ර ජීවීන් සමග ජීවත් වෙන ඔවුන්ට එරෙහි ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පෘථිවිවැසියන් සමග සම්බන්ධතා පැවැත්වීම අඟහරු වාසීන්ට අනතුරුදායක වෙන්න පුළුවන්. මේ නිසා පෘථුවියෙන් අඟහරු වෙතට හෝ අඟහරුගෙන් පෘථුවිය වෙතට තම මිනිස් මිතුරන් හමු වීමට යෑම අනාගතයේ දවසක අඟහරු මිනිසුන්ට හානිදායක වෙන්න පුළුවන්. අඟහරු වලටම විශේෂිත වූ මිනිස් වර්ගයක් විහිවීමේ ක්‍රියාවලිය මේ ඈත්වීම නිසා වේගවත් වේවි. අඟහරු මත ක්‍රියාත්මක වන ගුරුත්වාකර්ෂණ බලය පෘථුවියේ ගුරුත්වයෙන් 38%ක් පමණයි. මිනිසෙකුගේ අස්ථිපද්ධතියේ ශක්තිය පුරුත්ත බලයට එරෙහිව ක්‍රියා කිරීමේ හැකියාව මතත් රඳා පවතිනවා. ඒ අනුව සාපේක්ෂව අඩු ගුරුත්වයක් සහිත අඟහරු මතදී මිනිස් අස්ථිපද්ධතියේ වෙනස්කම් ඇති වේවි.
එමගින් අඟහරු මිනිසුන්ගේ බාහිර ස්වරූපයත් වෙනස් වේවි. හුස්ටන් නගරයේ රයිස් විශ්වවිද්‍යාලයට අනුබද්ධව සේවය කරන මහාචාර්ය ස්කොට් සොලමන්ට අනුව අඩු ගුරුත්ව පරිසරය හමුවේ අඟහරු මිනිසුන්ට හැඩිදැඩි පෙනුමක් ලැබෙනු ඇතැයි අනුමාන කරනවා. එය බොහෝ කලකට පෙර වඳ වී ගිය පැරන්තරෝපස් රොබස්ටස් වැනි මාන පූර්වජයන්ගේ ස්වරූපයට යන්තමින් සමාන විය හැකි වෙනවා. මුලදී පෘථුවියේ මිනිසුන්ට සමාන අස්ථිපද්ධතියක් සහිතව අඟහරු මිනිසුන් ජීවිතය ආරම්භ කළත් කාලයත් සමග අඩු ගුරුත්ව හමුවේ ඝනත්වය අඩු වූ අස්ථි සහිත මිනිසුන් ඉපදේවි. කෙසේ නමුත් අපගේ අස්ථිපද්ධතියේ පවතින ඇතැම් විශාල අස්ථීන් දරුණු කැඩුම් බිඳුම් වලින් ශරීරය ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රමාණවත් ශක්තියකින් යුතුව දිගටම පවතීවි කියලත් අනුමාන කරනවා. එවිට සමහර විශාල අස්ථි ප්‍රමුඛ වූ සැකිල්ලකට අනුව අගහරු මිනිසුන්ගේ පෙනුම තීරණය වේවි. දරු ප්‍රසූතියේදී ශ්‍රෝණි අස්ථි බිඳී යෑමේ අවදානම සැලකිල්ලටගෙන ඉදිරියේදී අගහරු මත ජීවත් වෙන කාන්තා ජනපදිකයින් ස්වභාවික දරූපතකට වඩා සිසේරියන් සැත්කමක් මගින් දරූපතක් සිදු කර ගැනීම වඩාත් උචිත බව ආචාර්ය සොලමන් පවසනවා. ස්වභාවික දරූපත් වලින් සම්පූර්ණයෙන් ඈත් වූ පසු මිනිස් හිසෙහි ප්‍රමාණය උපත සඳහා බල නොපාන හේයින් අඟහරු ජනපදිකයන්ගේ හිස්කබල පෘථුවියේ මිනිසුන්ට වඩා විශාල වීමේ ඉඩකඩ තිබෙනවා. පෘථුවියට සාපේක්ෂව අඟහරුට ලැබෙන්නේ අඩු සූර්යාලෝකයක්. මේ නිසා අඟහරුගේ පැහැපර දවසක ආලෝක තත්ත්වය පෘථුවියේ වලාකුළු වලින් බර වූ අහසක ආලෝක තත්ත්වය හා සමාන වෙනවා. අඩු ආලෝක තත්ත්වය යටතේ දෘෂ්ටි විතාණය මත වැඩි ආලෝකයක් රැස් කර ගැනීම සඳහා අඟහරු ජනපදිකයන්ට තම දෘෂ්ටි පද්ධතියේ සහ මොළයේ යම් අනුවර්තන අවශ්‍ය වෙන්න පුළුවන්. නැතහොත් නව දෘෂ්ටි විතාණයක් හෝ විශාල ඇස් ඇති මිනිසුන් බවට ඔවුන් පරිණාමය වෙන්න පුළුවන්. විශාල ඇස් රැක ගැනීම සඳහා ඔවුන්ගේ හිස්කබලත් ඒ අනුව හැඩගැසේවි. අඟහරුගේ වායුගෝලය පෘථුවියට වඩා තුනී වන අතර ආරක්ෂිත චුම්බක ක්ෂේත්‍රයක් අඟහරු මත ක්‍රියාත්මක වන්නේ නැහැ. මේ නිසා අහිතකර විකිරණ අඟහරු මතුපිටට පැමිණෙනවා. අඟහරු ජනපදිකයන් ජීවිතයේ වැඩි කාලයක් ආරක්ෂිත ගොඩනැගිලිවල ගත කළත් ඉහළ පිළිකා අවදානමක් සහිත විකිරණ වලින් සහ මුලින්ම ගැලවී සිටීමේ හැකියාව අවමයි. මේ නිසා කාලයත් සමග ඔවුන්ගේ සමේ වර්ණක වැඩිවීමේ හැකියාවක් තිබෙන බව විද්වතුන් අනුමාන කරනවා. සමෙහි වර්ණක අඳුරුවන තරමට විකිරණවලට එරෙහිව ගොඩනැගෙන ආරක්ෂාවත් වැඩි. ඒ නිසා ඔවුන් වෙනත් කිසිම පෘථුවිවාසී මිනිසෙකුට වඩා අඳුරු පැහැ සමක් ඇති මිනිසුන් බවට පත්වෙන්න පුළුවන්. මිනිසුන්ගේ සමේ ඇති සාමාන්‍ය වර්ණකය වන මෙලනීන් වලට වඩා කැරටිනොයිඩ් වර්ණකය අඟහරු මත ජීවත්වීම සඳහා වඩාත් සුදුසු බව පැවසෙනවා. ඒ අනුව අනාගත අඟහරු ජනපදිකයින් සමේ වර්ණකය ලෙස කැරටිනොයිඩ් භාවිතා කිරීමේ ක්‍රමවේදයක් සොයාගත් හොත් ඔවුන්ගේ සම දීප්තිමත් තැඹිලි පැහැයකට හැරේවි. ශාරීරික වෙනස්කම් වලින් පමණක් නොවේ සංස්කෘතික සහ තාක්ෂණික අතිනුත් අනාගත අඟහරු මිනිසා පොහොසෙයින් වෙනස් විය හැකියි. ඔවුන් බොහෝ විට ඥාන ඉංජිනේරු විද්‍යාව ශරීර අවයව වැඩදියුණු කිරීම සහ ප්‍රතිස්ථාපනය කිරීම වැනි තාක්ෂණික කරුණු දෙස වැඩි අවධානයක් යොමු කරන්නට පුළුවන්. තාක්ෂණය මත පදනම් වූ සමාජයක් වන ඔවුන් ක්‍රමයෙන් සාමාන්‍ය පෘථිවි සමාජයට වඩා ආත්පසින්ම වෙනස් වූ මගක් අනුගමනය කරන්න පුළුවන්. අඟහරු මත ජීවත්වීමෙන් ඇතිවන මානසික බලපෑම් ගැන අනාවැකි කීම තවමත් දුෂ්කර බව විද්වතුන්ගේ අදහස වෙනවා. පෘථුවියේ මිනිස් සමාජයෙන් ඈත්වෙත්ම ඔවුන් තමාගේම සංස්කෘතික සම්මතයක් සහ උපභාෂාවන් වර්ධනය කර ගනීවි. ඉතා පැහැදිලි පශ්චාත් මනුෂ්‍ය සමාජයක් ලෙස ඔවුන්ට තමන් ගැන හැඟෙන සමයක් එළඹි විට අඟහරු ජනපදිකයන් ස්වාධීන ජාතියක් ලෙස නැගී සිටීමේ ඉඩකුත් තිබෙනවා. එවිට පිටසක්වල ජීවීන් කොටසක් මිනිසා තුළින්ම අනාගතයේ දවසක බිහිවේවි. මේ කරුණු යම් තාක් දුරකට කැටි වූ සිනමා නිර්මාණයක් 2017 වර්ෂයේදී තිරගත වුණා. ඒ චිත්‍රපටියේ නම ද ස්පේස් බිට්වීන් අස් ද ස්පේස් බිට්වීන් අස් මෙහි කථානායකයා ගාඩ්න එලියට්. ඔහු අඟහරු මත පිහිට වූ මිනිස් ජනපදය තුළ ඉපදුණු පළමු මනුෂ්‍යයයි. පසුව ඔහු යම් අරමුණක් සඳහා පෘථුවියට පැමිණෙන අතර තමාට මුළුමනින්ම ආගන්තුක වූ පෘථුවි පරිසරයේ අභියෝගවලට මුහුණ දෙමින් තම අරමුණ කරා යන අයුරු චිත්‍රපටයෙන් දිගහැරෙනවා.
අගහරු මෞග්‍රහයා වූ මිනිසෙකු පෘථුවියට පැමිණියොත් ඔහුට ඇතිවන ශාරීරික සහ මානසික අභියෝගයන් ගැන සෑහෙන දුරට විද්‍යාත්මකව පුරෝකථනය කළ චිත්‍රපටයක් ලෙස The Space Between Us හඳුන්වන්න පුළුවන්. මේ වීඩියෝ එක ඔයාටත් වැදගත් වුණා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තව කෙනෙක්ට දැනගන්න ෂෙයා කරන්න. තවත් මෙවැනිම වීඩියෝ දාපු ගාම නරඹන්න ඔයාලා අපේ YouTube නාලිකාව හර TV subscribe කරලා bell button එකත් touch කරන්න.